දැන් ඔබ දකින්න යන්නේ කුමක්ද? මෙය ලෝකයේ අලුත්ම ප්‍රවෘත්තියයි. ප්‍රමාණයෙන් 20%ක් තරම් වූ මෙය මුදල් හා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ඉවත් කිරීම සඳහා නිර්මාණය වූ නවීනතම ක්‍රමයයි. සොරකම වැළැක්වීමේ ධනවතුන්ගේ ක්‍රමයයි. වංචාව වැළැක්විය හැකි නිසා සොරකම හඳුනාගත හැකි නිසා ඔබත් මෙය පරිහරණය කිරීමට පෙළඹෙන්න ඇත. එහෙත් අප මේන් පලා යා යුත්තේ ඇයි? මෙය වැඩි දියුණු කොට මනුෂ්‍ය ශරීරය තුළ තැන්පත් කිරීම සඳහා බයෝචිපය නිර්මාණය කොට ඇත. මෙම බයෝචිපේ ප්‍රමාණය දිග මිලිමීටර් 7ක් හා පළල මිලිමීටර් 0.75ක් වේ. එය ප්‍රමාණයෙන් හාල් ඇටයකට සමාන කළ හැකි. මෙහි සම්ප්‍රේෂ ප්‍රතිචාරකයක් හා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් අන්තර්ගත වේ. මෙම බැටරිය ශරීර උෂ්ණත්වය ප්‍රයෝජනයට ගනිමින් නැවත ආරෝපණය කිරීම සඳහා අදාළ විද්‍යුත් පරිපථයක්ද මෙහි අඩංගු කොට ඇත. මයික්‍රෝ චිපේ තුළ තොරතුරු ගබඩා කිරීම හා කියවීම සම්ප්‍රේෂ ප්‍රතිචාරකය මගින් සිදුවේ. එය රිමෝට් කන්ට්‍රෝලයකට සමාන වේ. මේ වන විට ආයතන 250කට අධික සංඛ්‍යාවක් හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් මෙම චිපය බෙදාහැරීමේ යෙදී සිටි. මෙම කවුණු වලින් මට ඇති වැදගත්කම කුමක්ද? ඔබ එසේ අසන්නට පුළුවන්. ඔවුන් නිර්මාණය කළ මෙම බයෝචිපය මිනිස් සිරුරෙහි තැන්පත් කළ යුතු වඩාත් සුදුසුම ස්ථානය කුමක්දැයි සොයා බැලීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 15ක් පමණ වැයකොට පර්යේෂණයක් කරනු ලැබිය. එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් උචිත හා ප්‍රතිඵලදායක ස්ථාන දෙකක් ඔවුන් විසින් සොයාගන්නා ලදී. එක් ස්ථානයක් නළලෙහි සම ඇතුළත වන අතර අනෙක් ස්ථානය දකුණු අත වේ. ශුද්ධ වූ බයිබලයේ එළිදරව් පොතෙහි 13 වැනි පරිච්ඡේදයේ 16, 17, 18 යන පදයන්හි මෙසේ සඳහන් වේ. තවද ලොකු කුඩා, පොහොසත් දිලිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත් ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්නටවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියටත් සලස්වන්නේ. මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මුර්ගයාගේ ගණන ගණන් කරාවා. මක් නිසාද? ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද 666ක්ය. මෙය අහඹු සිදුවීමක් නොවේ. දැනට වසර කිහිපයකට පෙර සිට ඉහත කී සමාගම් මෙම බයෝචිප් වසරකට බිලියනයක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. මෙම චිපය කාඩ්පතක් ආකාරයෙන් නිර්මාණය කළහොත් එය නැතිවීමට හෝ සොරකම් කිරීමට හැකියාව ඇත. එසේත් නැතිනම් එහි අඩංගු තොරතුරු ව්‍යාජ කිරීමට හෝ මුදලේ වටිනාකම වෙනස් කිරීමට හැකියාව ඇත. එසේම
එම කාල්පත වසරකින් හෝ දෙකකින් කල්ලිකුත් වනු ඇත. මෙවැනි දෑ සිදුවීමෙන් සැබෑ මුදල් වෙළඳ පොළ තුළ අස්ථාවර භාවයට පත්වෙනු ඇත. මෙම ප්‍රශ්නයට විසඳුම ලෙස එම සමාගම් මෙම බයෝචිපය හිසේ හෝ දකුණු අතේ තැන්පත් කිරීම හඳුන්වා දී ඇත. එමගින් ශුද්ධ බයිබලයේ එළිදරව් පොතෙහි 13 වන පරිච්ඡේදයේ සඳහන් වී ඇති අනාගත වාක්‍ය සම්පූර්ණ වී ඇත. එය තැන්පත් කිරීමෙන් පසු කිසිසේත්ම ඉවත් කළ නොහැක. බයෝචිපය ඉවත් කිරීමට උත්සාහ කළහොත් එය පුපුරා යනු ඇත. එහි ඇති ලිතියම් හා රසායනික ද්‍රව්‍ය ශරීරගත වන අතර එසැනින් චිපය තුළ ඇති GPS තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රියව අදාළ බලධාරීන්ට දැනුම් දෙනු ලැබේ. දෙදස් දහය වසරේ පෙබරවාරි මාසය වන විට මෙම චිපය තවදුරටත් වැඩිදියුණු කොට දියවැඩියා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ රුධිර පරීක්ෂාව සිදුකර ගැනීමටත් රෝගීන්ගේ වෙනත් දත්තයන් ඇතුළත් කොට තැබීමටත් මෙම චිපේ පහසුකම් සපයා ඇත. එසේම තවදුරටත් මෙම චිපේ පහසුකම් වර්ධනය වෙමින් H1N1 වැනි ඉන්ෆ්ලුවෙන්සාවන් හඳුනා ගැනීමටත් වසංගත රෝග හා නව මුහුණුවරින් පැමිණෙන්නා වූ විවිධාකාර වූ වෛරසයන් හඳුනා ගැනීමටත් ඉතා දියුණු වෛද්‍ය තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් මෙම චිපය තුළ පහසුකම් සපයා ඇත. මෙසේ අති නවීන වෛද්‍ය තාක්ෂණික ක්‍රම මෙම චිපය තුළ ඇතුළත්වීම හේතුවෙන් මෙම චිපය සඳහා ඇති ඉල්ලුම අතිශයින්ම ඉහළ යනු ඇත. එහෙත් ඔබගේ ශරීරය තුළ මෙම චිපය තැන්පත් කර ගැනීමෙන් පසුව එය කිසිසේත් ඉවත් කළ නොහැකි හේයින් මෙම චිපය තුළම සපයා ඇති තාක්ෂණික ක්‍රම ඔස්සේ ශුද්ධ වූ බයි පවසන අන්ත ක්‍රිස්තුස්ගේ සලකුණ ඔබගේ හිසේ හෝ දකුණතෙහි නිරායාසයෙන්ම සටහන් වනු ඇත. එබැවින් ඔබගේ ශරීරය තුළ කිසිදු චිපයක් තැන්පත් කර නොගැනීමට ප්‍රවේසම් වන්න. මෙහි ඇති භයානකකම ඔබ දුටුවාද? මෙම පණිවුඩෙහි ඇති භයානකකම ඔබ දුටුවා නම් වචනය දේශනා කරන්න. මොහොතක් සිතන්න. ඔබේ දෙමාපියන්, දරුවන්, මිත්‍රයින් හා ඔබ දන්නා හඳුනන අයෙකු මෙම සලකුණ ලබාගතහොත් කුමක් සිදුවේද? ඔවුන් ශුද්ධ බයිබලයේ මුර්ගයා ලෙස හඳුන්වන අන්ත ක්‍රිස්තුස්ගේ ග්‍රහණයට හසුවනු ඇත. එහෙත් මෙම සලකුණ ප්‍රතික්ෂේප කරන්නා වාසනාවන්තයෙකියයි ශුද්ධ වූ බයිබලයේ පවසයි. ශුද්ධ වූ බයිබලයේ එළිදරව් පොතෙහි 14 වන පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 13 වන පදය දක්වා මෙසේ සඳහන් වී ඇත. තව 3 වැනි දේවදූතෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නලලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහුත් දෙවියන් වහන්සේගේ කෝපය නමැති කුසලාණයට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියෙහිද
බැටළු පැටවානන් ඉදිරියේහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වද කරනු ලබන්නේ ඔවුන්ගේ වේදනාව නැමැති දූමය සදා කාලෙටම නගින්නේය මුර්ගයාටත් ඔහුගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවාර දෙකෙහි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය මෙහි දෙවියන් වහන්සේගේ ආඥාද යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන්නා වූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය තවද මෙතෙන් පටන් ස්වාමින් වහන්සේ තුල නසින්නා වූ මලවුන් වාසනාවන්තයෝය කියා ලියන්නේ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේ එසේය ඔහු තමුන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයන්න් වහන්සේ කියන්සේක